सुबह दवा सकिले पीली करना एस एल फैमिली किचन यूट्यूब चैनल पर सीरो तो नाम और नहीं थिंग वैन दवा गेम लास्ट रेसिपी का मंग अदत्त वाला डरंग आवा मेक नंग थिंग वाला हम वो मकान ना क्या मती बहुल दोस्त को हम तो इधर निवर दिवा अदागा ने विधि था मंग दो वाला डकीर दिन ने इतनी बालमु को हम तो हदान ने मनो मत आवश्य बनने के ला वाला में दकीन ने मामा बहुल गिरी किलो एक हमार इधर केरला කපාගෙන තමයි මේ තියෙන්නේ. ඔයාලත් අලුත් පුහුල් ගන්න තියෙනවා නම් ගොඩාක් හොඳයි. ඉතින් මේක අපි දැන් පොතුර හැගන්න ඕන කොළපාට පුත්ත සම්පූර්ණයෙන්ම යනකල් මේ විදිහට අපි පොත්තර හැගන්නවා. හොඳට පොත්තර හැගන්න ඕන කොළපාට ගතිය ටුට්ටක්වත් තියාගන්න එපා. එවගේම මේකේ උඩ පැත්තේ තියෙන ඇට හරියත් අපි හොඳට කපලා අයින් කරන්න ඕන. මේ විදිහට ඔයාලට මේ පේන විදිහට ඔයාලත් කපා ගන්න. දැන් මේක අපි පොඩි තීරු වලට කපා ගන්න ඕන. මේ පුහුල් කැල ටිකක් ඝනකම වැඩි. ඔයාලට මෙච්චර සාමාන්‍ය ඝනකම අඩු පුහුල් සාමාන්‍ය සෙට් වෙයි. අපි ගත්ත පුහුල් කැල ටිකක් ඝනකම වැඩි කින්දා මම මේක දෙකට කපා ගන්නවා. ඒකල්ලා මේ වගේ පටි කපාගෙන ගෑරුපුවකින් හොඳට හිල් සිදුරු කර ගන්න ඕන. ඔයාලත් මේ විදිහට හොඳට පුහුල් කෑල්ලේ සම්පූර්ණයෙන්ම හිල් සිදුරු කර ගන්න මේ විදිහට. මේ විදිහට අපි කළ කෑලි කපලා මේ විදිහට දා ගන්නවා වාදනයකට. මේ වගේ තව වාදනයක් කරගෙන වතුර ටිකක් දාලා අපි ඒකට අපි මුලත් විතර කන හුණු එකතු කර ගන්න ඕන මේ වතුරයකට. මොකද පුහුල් වල ඇසිඩ් ගතිය වැඩි හින්දා ඒක අවම කර ගන්න තමයි අපි මේ හුණු භාවිතා කරන්නේ. මේ විදිහට දාලා මේ විදිහට අපි දිය කරගෙන පුහුල් කැලි ටික හොඳට දා ගන්න ඕන. මේක ඔයාලා අනිවාර්යයෙන්ම පැය 12ක් විතර හොඳට මේකට පෙඟින් තියා ගන්න ඕන. පුළුවන් නම් ඔයාලා හවස දාන්න උදේ හදන්න ගන්න එක කළා. මේ තියෙන්නේ මම පැය 10ක් 12ක් විතර දාලා ගත්ත පුහුල් ටික. දැන් අපි හොඳ වතුර වාදනයකට දාලා මේ ටික හොඳට හොද ගන්න ඕන. වතුර වාදන දෙකකට හෝ තුනකට දාලා හොඳට මේක හොද ගන්න. කුණු ගතිය හොඳට යනකල්. දැන් මේ වගේ රෙදි කැබල්ලක් තියලා අපි ඒකට පුහුල් කැලි ටික ඔක්කොම එකතු කර ගන්නවා. මේ විදිහට අපි දැන් අල්ලලා මේ පුහුල් ටික හොඳට මිරික ගන්න තමයි හදන්නේ. මේ වල තියෙන වතුර ගතිය හොඳට යනකල් අපි හොඳට මිරික ගන්න ඕන. ඔයාලට පේනවා ඇති වතුර කොච්චර තියෙනවද කියලා. මේ තියෙන අපි මේක ගත්ත වතුර ටික. මේ තියෙන්නේ අපි මිරිකල ගත්ත පුහුල් කැල ටික. අපිට දැන් මේ පුහුල් දෝචි හදා ගන්න මෙතන මම අරන් දිනා සීනි ග්‍රෑම් 500ක්. ඒ වගේම තව සීනි ග්‍රෑම් 150ක් විතර අරන් තිනවා. මේ වගේ තාච්චක් ලිපේ තියලා අපේ සීනි ග්‍රෑම් 500ක් මේකට එකතු කර ගන්නවා. ඒකලා ලිප අපි ඔන් කරනවා. ගොඩාක් ගින්දර දා ගන්න එපා. සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයේ ගින්දර දාලා අපි මේ විදිහට මේක පස්ස ගන්න ඕන. මොකද පුහුල්වල තියෙන වතුර ගතිය එළියට එනකල් අපි මේක හොඳට පස්ස ගන්න ඕන. එතකොට අපි දාගත්ත සීනි ටික අතනට දියවිලා පුහුල්වලට හොඳට කාවදිනවා. මේ තියෙන හොඳට පුහුල්වලට දැන් කාවදිලා තියෙන්නේ. දැන් හොඳට සෙට් වෙලා තියෙන අපි ලිප් ඕප් කරලා අපි දැන් මේ ටික වාදිනේකට දා ගන්න ඕන. මේ තියෙන අපි දාගත්ත අපේ පුහුල් ටික අපි මේක
පැය 10ක් විතර මේකත් හොඳට තව කාවා දිනකල් මේක තියන්න ඕන මේ තියෙන අපි එහෙම තියලා අයින් කරගත්ත අපේ පුහුල් කෑලි ටික වලට පේන ඇති ලස්සනට පුහුල් ටික රතු පාට වෙලා හොඳට අපි පැණි එක හොඳට කාවා දිලා දැන් මේක තියෙන්නේ අපි වාදනේ තිබ්බ පැණි ටික වෙනම අයින් කරලා නැවත තාච්චක් ලිපේ තියලා අපි ඒකට අපි මේ පැණි ටික එකතු කර ගන්නවා මේ වෙලාවෙත් ගින්දර ගොඩාක් වැඩි කරගන්න එපා සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණය තියාගන්න අපි ඉතින් සීනි ටික අපි මේකට එකතු කර ගන්නවා දැන් අපි මේ ටිකත් හොඳට බොයිල් වෙනකල් හොඳට අපි හැඳි ගා ගන්නවා මම අවශ්‍ය ප්‍රමාණය එනකොට ඔයාලට පෙන්වන්නම් කොහොමද මේ ප්‍රමාණය කියලා මේ දකින්නේ අපේ හරි ප්‍රමාණය දැන් ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ විදිහට බිඳුව වැඩනකල් අපි හැඳිගා ගන්න ඕන දැන් අපේ අයින් කරගත්ත පූල් කෑ ටික නැවත අපි ඒකට එකතු කර ගන්නවා දැන් මේ ටික හොඳට හැඳිගා ගන්නවා අපි මේ විදිහට පූල් කෑ ටික හොඳට වටේ සුදු පාට වෙලා හොඳට හයි වෙනකල් අපි හොඳට හැඳිගා ගන්නවා අපේ පුහුල් දෝසියක දැන් හොඳට සෙට් වෙලා තියෙන්නේ දැන් අපි මේ වගේ බාගත් එක බාගෙන නැවත මේ වගේ පිඟානකට දාගෙන අපි තව සීනි ටිකක් මේ විදිහට උඩින් දා ගන්නවා ඔයාලත් මේ විදිහට දා ගන්න දැන් අපේ පුහුල් දෝසියක අපි හදලා ඉවරයි ඔයාලා මේ දකින්නේ අපි හදාගත්ත පුහුල් දෝසියක හරි රසයි මාර රසක් තියෙන්නේ ඔයාලත් මේ විදිහට හදන්න ඉතින් අපේ YouTube channel එක ඔයාලා තාමත් subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් වීඩියෝ එකට බලලා තියෙන අත්පාට බටන් එක බලලා සබ්ස්ක්‍රයිබ් කරන්න ඒ වගේම කමෙන්ට් කරන්න යාළුවන්ට බලන්න ෂෙයා කරන්න මේ වගේ ලස්සන වීඩියෝ එකක් කරගෙන අපි නැවත හමු වෙමු ඔයාලට තෙරුවන් සරණයි